ඒ වගා මොවිට අපි කඩක් හිලා අර්ථකයක් ලබා ගන්න පුුවන් කාරාවක්ක වගේ සෞඛ්‍ය සම්පමටත් ලොකෝරු කුලක්කෙනවා. තම්බා නිමගත් තී බෑග මගින් හැඩරුව ඇතිකරගත හැකි ආකර ගණනාවක්ති වෙනවා. ඇස්සට ඇතු මේ ඇතිවිට තම්බා නිවාගත් තී බෑක එක් ඇසක එක් බෑගයක් මගින් දෑස්පත මිනිත්තු දාහයක් එසක් තබන්න පුළුවන්. තේවලඩගු කැෆයින් මගින් රුදුර නහර හකුලනවා. ඇස් වට අඳුරු පැහැ නැති කරනවා. අවුව නිසා ඇතුුණු කැලල් මැකීමට කැලල් නැති තැන් මත ටී බෑග් තබන්න පුළුවන්. ඌන ඇති තෙල් ගතිවත් කිරීමට තේ බෑගයකින් මුහුණ සෙවෙන් පෙරිමදින්න. එන් පසු පිරිසුදුත්වායකින් වෙසදවන්න. මුහුණේ සම වේලනම් කළුතේ තැම්බූ චලයෙන් මුහුණ සෝදන්න. මූනේ සම පවිත්‍ර වී ඔපයක් ලැබෙනවා. නිවගත් තේවතුර ගල්වා පැයක් පමණ පෙගෙන්නට තබා සෝදන්න. කෙස් වැටි ඔප වැටන අතර කෙස්වලට වන හානියත් වලකිනවා. කාන්තාවන්ගේ පමණක් නොව පිරිවින්ට රැවුල කැපූ පසු ඇතිවන කැසීම, පළු හැටි ගැනීම, රතුවීම, වැලැක්වීමට සීතකල තේ බෑගේ මත තබන්න පුළුවන්. පාදවලට දහදිය තබනවා නම් පාදවල මෙහෙරි කන්දයක් ඇත්නම් තේ තැඹූ ජලයේ පාද ටික වෙලාවක් ගිල්වා තබන්න. බ්ලැක් ටී ලප කුරුලේ අඩු කිරීමට උදා ගන්න පුළුවන්. මදුරුවන් දෂ්ට කළ විට සහනයක් ලබා ගැනීමට මේ තේ ප්‍රතිකර්මය කදිමයි. ජලය හැරමකොට ලොව වඩාත්ම බිමට ගන්නා පානය තේ. 78%ක්ම සාමාන්‍ය තේ එවත් නැත්තං කළු තේ රස විඳින්නේ. කොළ තේ හෙවත් ග්‍රීන් ටී රස විඳින්නේ 20%ක්. ඒට ප්‍රධානතම හේතුව එහි මිල. කළු තේ වුණත් කොළ තේ වුණත් සිළු තේ වර්ග අපේ නිරෝගීකම් වර්ධනය කරනව, ප්‍රතිශක්ති හරණංගනව, ඒතා වටිනා කැෆේන්, ෆ්ලෝරයිඩ්, ෆ්ලවනයිඩ් ඇතුළු සංඝටක නිසා. ඒ වගේම රූ රැකීමටත් උපකාරී වෙනවා. ඒත් වැඩි දෙනෙක් තේ රස විඳින්නේ ගතට සිතට ප්‍රබෝධයක් ලබා ගන්න. චීනය වසර 4000කට අධික කාලයක් තේ රස බලනවා. චීනය මෑතකදී කර අධ්‍යයනයකින් හෙළිවෙතු වෙනවා. නිරන්තරයෙන්ම තේ පානය කරනවා නම් හෘදයාබාධවලට, ආඝාතවලට, අධික රුධිර පීඩනයට ගොදුරු වෙන්නේ අඩු වෙන්න කියන කාරණේ. විශේෂයෙන්ම හරිත තේ හෙවත් ග්‍රීන් ටී මේට වටිනාම ආදේශයක්. ඒ වගා ඔවිට අපි කඩත් හිලා අර්ථකයක් ලබා ගන්න පුුවන් කාරාවක්ක වගේ සෞඛ්‍ය සම්පමටත් ලොකෝරු කුලක්කෙනවා. තම්බා නිමගත් තී බෑග මගින් හැඩරුව ඇතිකරගත හැකි ආකර ගණනාවක් තිබෙනවා. ඇස්සට ඇතු මේ ඇතිවිට තම්බා නිමගත් තී බෑග එක් ඇසක එක් බෑගයක් මගින් දෑස්පත මිනිත්තු දහයක් එසක් තබන්න පුළුවන්. තේවලඩගු කැෆයින් මගින් රුදුර නහර හකුලනවා. ඇස් වට අඳුරු පැහැ නැති කරනවා. අවුව නිසා ඇතුුණු කැලල් මැකීමට කැලල් නැති තැන් මත ටී බෑග් තබන්න පුළුවන්. ඌන ඇති තෙල් ගතිවත් කිරීමට තේ බෑගයකින් මුහුණ සෙවෙන් පෙරිමදින්න. එන් පසු පිරිසුදුත්වායකින් වෙසදවන්න. මුහුණේ සම වේලෙනම් කළුතේ තැඹූ චලයෙන් මුහුණ සෝදන්න. මුහුණේ සම පවිත්‍ර වී ඔපයක් ලැබෙනවා. නිවගත් තේවතුර ගල්වා පැයක් පමණ පෙගෙන්නට තබා සෝදන්න. කෙස් වැටි ඔප වැටන අතර කෙස්වලට වන හානියත් වලකිනවා. කාන්තාවන්ගේ පමණක් නොව පිරිවින්ට රැවුල කැපූ පසු ඇතිවන කැසීම, පළු හැටි ගැනීම, රතුවීම, වැලැක්වීමට සීතකල තේ බෑගේ මත තබන්න පුළුවන්. පාදවලට දහදිය තබනවා නම් පාදවල මෙහෙරි කන්දයක් ඇත්නම් තේ තැඹූ ජලයේ පාද ටික වෙලාවක් ගිල්වා තබන්න. බ්ලැක් ටී ලප කුරුලේ අඩු කිරීමට උදා ගන්න පුළුවන්. මදුරුවන් දෂ්ට කළ විට සහනයක් ලබා ගැනීමට මේ තේ ප්‍රතිකර්මය කදිමයි. ජලය හැරමකොට ලොව වඩාත්ම බිමට ගන්නා පානය තේ. 78%ක්ම සාමාන්‍ය තේ එවත් නැත්තං කළු තේ රස විඳින්නේ. කොළ තේ හෙවත් ග්‍රීන් ටී රස විඳින්නේ 20%ක්. ඒට ප්‍රධානතම හේතුව එහි මිල. කළු තේ වුණත් කොළ තේ වුණත් සිළු තේ වර්ග අපේ නිරෝගීකම් වර්ධනය කරනව, ප්‍රතිශක්ති හරණංගනව, ඒතා වටිනා කැෆේන්, ෆ්ලෝරයිඩ්, ෆ්ලවනයිඩ් ඇතුළු සංඝටක නිසා. ඒ වගේම රූ රැකීමටත් උපකාරී වෙනවා. ඒත් වැඩි දෙනෙක් තේ රස විඳින්නේ ගතට සිතට ප්‍රබෝධයක් ලබා ගන්න. චීනය වසර 4000කට අධික කාලයක් තේ රස බලනවා. චීනය මෑතකදී කර අධ්‍යයනයකින් හෙළිවෙතු වෙනවා. නිරන්තරයෙන්ම තේ පානය කරනවා නම් හෘදයාබාධවලට, ආඝාතවලට, අධික රුධිර පීඩනයට ගොදුරු වෙන්නේ අඩු වෙන්න කියන කාරණේ. විශේෂයෙන්ම හරිත තේ හෙවත් ග්‍රීන් ටී මේට වටිනාම ආදේශයක්. ඒ වගා ඔවිට අපි කඩත් හිලා අර්ථකයක් ලබා ගන්න පුුවන් කාරාවක්ක වගේ
සෞඛ්‍ය සම්පන්නන්ටත් ලොකු උඩුකුලක් වෙනවා. තම්බා නිවගත් ටී බෑග මගින් හැඩරුව ඇතිකරගත හැකි ආකාර ගණනාවක් තිබෙනවා. ඇසට ඇතු මේ ඇතිවිට තම්බා නිවගත් ටී බෑග එක් ඇසක එක් බෑගයක් මගින් දෑස්පත මිනිත්තු 10ක් ලෙසක් තබන්න පුළුවන්. තේවල අඩඟු කැෆේන් මගින් රුධිර නහර හකුලනවා. ඇසට අඳුරු පැහැය නැති කරනවා. අවුව නිසා ඇතුණු කැලල් මැකීමට කැලල් නැති තැන් මත ටී බෑග් තබන්න පුළුවන්. මුහුණ ඇති තෙල් ගතිවත් කිරීමට තේ බෑගයකින් මුහුණ සෙවෙන් පෙරමදින්න. ඉන්පසු පිරිසිදු තුවායකින් විසදවන්න. මුහුණේ සම වේලෙනම් කළු තේ තැඹූ ජලයෙන් මුහුණ සෝදන්න. මුහුණේ සම පවිත්‍ර වී ඔපයක් ලැබෙනවා. නිවගත් තේ වතුර ගල්වා පැයක් පමණ පෙගෙන්නට තබා සෝදන්න. කෙස් වැටි ඔප වැටෙන අතර කෙස් වලට වන හානියත් වළකිනවා. කාන්තාවන්ගේ පමණක් නොව පිරිවින්ට රැවුල කැපූ පසු ඇතිවන කැසීම, පළු හැටි ගැනීම, රතුවීම, වැලැක්වීමට සීතකල තේ බෑගේ මත තබන්න පුළුවන්. පාදවලට දහදිය තබනවා නම් පාදවල මෙහෙරි කන්දයක් ඇත්නම් තේ තැඹූ ජලයේ පාද ටික වෙලාවක් ගිල්වා තබන්න. බ්ලැක් ටී ලප කුරුලේ අඩු කිරීමට තුදා ගන්න පුළුවන්. මදුරුවන් දෂ්ට කළ විට සහනයක් ලබා ගැනීමට මේ තේ ප්‍රතිකරණය කදිමයි. ජලය හැරමකොට ලොව වඩාත්ම බිමට ගන්නා පානය තේ. 78%ක්ම සාමාන්‍ය තේ එවත් නැත්තම් කළු තේ රස විඳින්නේ. කොළ තේ හෙවත් ග්‍රීන් ටී රස විඳින්නේ 20%ක්. ඒට ප්‍රධානතම හේතුව එහි මිල. කළු තේ වුණත් කොළ තේ වුණත් සිළු තේ වර්ග අපේ නිරෝගීකම් වර්ධනය කරනවා, ප්‍රතිශක්තිය ඉහළ නංවනවා. ඒ ඉතා වටිනා කැෆේන්, ෆ්ලෝරයිඩ්, ෆ්ලවනයිඩ් ඇතුළු සංඝටක නිසා.